තම සතුරන්න ඝාතනය කරලා ඔවුන්ගේ රුධිරය පානය කරපු බොහොම මිලිච්චය වගේ බොහොම කූර පාලකයෝ වෙච්ච ඩ්‍රැකියුලා ආදිපාදිවරයා වගේ පුද්ගලයෝ ගැන ඓතිහාසික කතන්දර තුලින් අපි ඕන තරම් අහලා තිනවා. ඉතින් ඒ වගේම තමන්ගේ තරුණකම රැකගන්න තමන් ළඟ සේවය කරපු යෞවනියන්ව ඝාතනය කරලා ඒ වගේම තමන්ගේ රටවැසි කාන්තාවන්ව ඝාතනය කරලා ඔවුන්ගේ රුධිරය පානය කරපු බොහොම කුරිරු බොහොම මිලිච්ච කාන්තාවක් ගැන ඓතිහාසික තොරතුරු වලින් අනාවරණය වෙනවා. මේ ජීවත් වෙන්නේ හංගේරියාවේ 1560 අගෝස්තු 7 වන දින මේ උපත ලබනවා. මේගේ නම එලිසබෙත් බතෝරි. මේගේ මාමා වන්නේ එවකට පෝලන්තයේ රජ කරපු රජු. ඉතින් ඒ හේතුව නිසාම ඇය බොහොම බලවත් ඒ වගේම බොහොම ධනවත් කාන්තාවක් බවට පත් වෙනවා. ඇය අවුරුදු 15 දී ඉඩම් හිමි වැවිලිකරුවෙක් වෙච්ච නඩාස් නම් පුද්ගලයා සමග විවාහ වෙනවා. මේ පුද්ගලයා සතුව බොහෝ සේවක සංඛ්‍යාවක් ඒ වගේම විශාල වගාබිම් ප්‍රමාණයක් පවතිනවා. මේ කාන්තාව සතුවත් විශාල වගාබිම් ප්‍රමාණයක් පවතිනවා. මේ දෙන්නගේ විවාහයට 4500ක් පමණ ප්‍රමාණයක් සහභාගී වුණා කියලා ඓතිහාසික තොරතුරු වලින් අනාවරණය වෙනවා. ඉතින් මේ දෙන්නගේ විවාහය සමගම හංගේරියාවේ මේගොල්ලන්ගේ බලය තවත් පැතිරෙනවා. කෙසේ වෙතත් මේ දෙන්නට දරුවන් දෙදෙනෙක් ඉපදෙනවා. කිසියම් සොයාගත නොහැකි රෝගයක් නිසා මේ දෙන්න අකාලේ මිය යනවා. නමුත් පසුව මේ දෙන්නට දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් ඉපදෙනවා. කෙසේ වෙතත් 1604 දී සොයාගත නොහැකි රෝගයක් නිසා නඩාස් නම් පුද්ගලයා මිය යනවා. මේ මිය යාම සමගම සියලුම වගාබිම් වල අයිතිය මේ කාන්තාව සතු වෙනවා. ඇගේ පාලන සමය තුළ බොහොම කුරුළු වගේ මිලිච්චාකාරයෙන් තමන්ගේ සේවකයන්ට සැලකූ බව වාර්තා වෙනවා. ඇගේ මේ කුරුළු බව එහෙම නැත්නම් අමානුෂීය බව මුළු හංගේරියාව පුරාම පැතිරෙනවා. නමුත් කවුරුත් ඇයට එරෙහිව ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇය සතුව තිබූ අසීමිත බලය සහ දේශපාලන ශක්තිය. ඇයගේ මේ දරුණු වදහිංසාවලට බොහොම අමානුෂික ක්‍රියාවන් වලට හුඟක් වෙලාවට ලක් වෙලා තියෙන්නේ ඇය ළඟ සේවය කරපු සේවිකාවන්. මේ සේවිකාවන්ව පොඩි දෙයකටත් ඝාතනය කරන්න ඇය පෙළඹිලා තියෙනවා. ඒ විතරක් නෙමේ පොඩි වැරදි වලටත් බොහොම දැඩි දඬුවම් පමුණවලා හිංසනයන් කරලා ඒ දෙස බලලා සතුටු වෙලා තියෙනවා මෑ. ඇත්ත වශයෙන්ම මේ කාලෙදි මේ මාලිගාව වදකාගාරයක් ලෙස රටේ ජනතාව සලකලා තියෙනවා. කිසිම පුද්ගලයෙක් මේ මාලිගාවට එන්නවත් ප්‍රිය කරලා නැහැ. කෙසේ වෙතත් 1610 දී රාජ්‍ය පාලනයේ වෙනස්වීමත් සමගම ඇයට විරුද්ධව ඝාතන චෝදනා එල්ල වෙනවා. මේ චෝදනා එල්ලවීමත් සමගම එවකට හිටපු බලධාරීන් ඇයට විරුද්ධව සාක්ෂි ඉදිරි කරන්න පටන් ගන්නවා. ඒ අනුව ඇය ළඟ සේවය කරපු සේවිකාවන් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ අනුව හෙලිදරව් වෙනවා අවුරුදු 20ක පමණ කාලයක ඉඳලා මේ මාලිගාව තුළ මේ අමානුෂික ක්‍රියා සිද්ධ වෙනවා කියලා. ඇගේ සැමියා ජීවත්ව සිටි කාලේ ඔහුත් මේ ක්‍රියාවලට දායක වුණා කියලා හෙලිදරව් වෙනවා. නමුත් එවකට හිටි බලධාරීන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඇය අත්අඩංගුවට ගන්න. එවිනුට ඔවුන් කරන්නේ ඇය මාලිගාව තුළ තනිව හුදකලා කිරීම. එයින්පසු ඔවුන් තවදුරටත් සාක්ෂි ඉදිරි කරනවා. ඉතින් ඒ අනුව හෙලිදරව් වෙනවා ඇය කරන ලද ක්‍රූරකම්. ඇය ළඟ සේවය කරපු සේවිකාවන් සහ සේවකයන් ඇය කරන ලද මේ අමානුෂික ක්‍රියාපිළිබඳ හෙලිදරව් කරනවා. ඒ වගේම පාපොච්චාරණය කිරීමක් කරනවා. ඇය කරලා තියෙන අමානුෂික ක්‍රියාවන් ලෙස තරුණියන්ව නිර්වත් කරලා ඔවුන්ගේ ඇඟේ මීපැණි තවරලා මේ තරුණියන්ව බඹරුන් වෙත සහ කූඹුවන් වෙත මුදා හැරලා තිනවා. ඒ වගේම තමන් දඬුවන් කරන තරුණියන්ව තරුණයන්ව ගැට ගහලා ඒ වගේම ඔවුන්ව නිර්වත් කරලා සීතල කාලවලදී සීතලේ තබලා මිය දෙන්න හැරලා තිනවා. ඒ විතරක් නෙමේ ඇය තමන් ළඟ සේවය කරපු වදක සේවිකාවන් ලවා තමන් ළඟ සේවය කරපු සේවිකාවන්ගේ මුඛයට නටවපු ලෝදිය වක් කරපු බවට සඳහන් වෙනවා. ඒ වගේම සේවිකාවන්ෙන් කරන ප්‍රශ්න කිරීම් වලදී මේ බතෝරි කියන මිනිමරු කාන්තාව මිනිස් මාංශ අනුභව කළ බවට සාක්ෂි ලැබෙනවා. සේවිකාවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමෙන් අලතුරුව බලධාරීන් විසින් ඇයගේ මාලිගාව සම්පූර්ණ සෝදිසි කිරීමකට ලක් කරනවා. ඒ අනුව මාලිගයේ පසුපස වළදබා තිබූ මරසිරු රසක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් ඝාතනය කර පුරුෂයා දමා තිබූ මරසිරු රසක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් වදදී ඝාතනය කරලා ඉතුරු වෙච්ච මරසිරු වල කොටස් හමු වෙනවා. බලධාරීන් විසින් සිදු කරන සෝදිසි කිරීම් වලදී ඔවුන් හොයා ගන්නවා මේ කිරුරු කාන්තාව අමානුෂික ලෙස පුද්ගලයන් 650ක් වගේ ප්‍රමාණයක් ඝාතනය කරලා තිබෙනවා කියලා. පසු අනාවරණය කර ගන්නවා මේ 1000කට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ඝාතනය කරන්න ඇති කියලා. වර්තමානයේදී පරිේශකයන් විසින් සිදු කරලා තියෙන පරිේශන අනුව ඔවුන් පතයක් පළ කරනවා මේ කාන්තාව තමන්ගේ තරුණ බව රැක ගන්න කාන්තාවන් ඝාතනය කරලා ඒ රුධිරය ස්නානය කළ බවට. තමත් මේ පිළිබඳව පරිේශන කරමින් පවතිනවා. කෙසේ වෙතත් අවසානයේදී ඇයගේ මේ අමානුෂික ක්‍රියාවන් වලට දායකත්වයේ ලබා දුණු සේවිකාවන් 4 දෙනෙක්ට මරණ දඬුවම හිමි වෙනවා. මීළඟ වීඩියෝව හොල්මන්ස අවතාර ඇත්තක්ද බොරුවක්ද විද්‍යාත්මක සාක්ෂි සහිතව පැහැදිලි කිරීමක්. නමුත් බතෝරි කියන මේ මිනිමරු කාන්තාවට විරුද්ධව ඒ රට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.
එයට හේතුව ඒ අවස්ථාව වන විට ඇගේ පවුල ඒ රටේ බොහොම බලවත් පවුලක් වීම. එවිනුවට ඝාතන 80කට විරුද්ධව නඩු පවරලා ඇය මන්දිරය තුල හුදකලා කරලා තියෙනවා. මෙසේ ලෝකේ දරුණුම ඒ වගේම බිහිසුණුම මිනිස් වදකාගාරය පවත්වාගෙන ගිය මේ කුරුරු කාන්තාවගේ මියගිය සිරුර 1614 දී ඇයගේ නාන කාමරය තුලින් හමු වෙනවා. ඒ අනුව අවසානයේදී ඇය කාත් කවුරුත් නැතුව හුදකලාව මිය යනවා. ඉතින් ඔන්න ඔකයි ලෝකේ විශාලතම දරුණුම අමානුෂිකම වදකාගාරය පවත්වාගෙන ගිය ඒ වගේම බොහොම දරුණුම කාන්තාවගේ කතාව. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ තවත් බලන්න අපිව subscribe කරන්න අපිව like කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන අද ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.